සියලු දෙනාට ආයිබෝවන් අදපි සාකච්ඡා කරන්නේ ධාතුන්වෙනි ස්ශ්‍රේණී, තුංවෙනි වාරී ආර්ථික විද්‍යා විෂයට අදාළ අන්තර්ජාතික මුල්ලිය පිළිබඳවන්නේ. නිපනතාව දහය විදේශ මුල්ලිය ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ආකාරය ගවිෂණී කරයි. නිපනතා මට්ටම දායයි හය, විදේශ නිමේ අනුපාතික ක්‍රම තුළනාත්මකෝ විග්‍රහ කරයි. නිපරතා මට්ටම දායයි හත විනිමේ අනුපාතිකේ වෙනස්වීම් හා එහි ප්‍රතිවිපාක විග්‍රහ කරයි. මීළඟට මම කැමති අපේ දරුවන්ගේ අවධානය යොමු කරන්නට මේ ඒකකේ අරමුණු කෙරෙයි. මෘර්ත විනිමේ අනුපාතිකේ අර්දක්වා එය ගණනය කරන ආකාරය පැදිලි කරයි. ර්ත විනිම අනුපාතය පාලයාමට බලපාහැකි සාධක පැහැදිලි කරයි නාමික විනිමි අනුපාතිකේ අර්දක්වා ඒ ගන්නේ කරන ආකාරය පැහැදිලි කරයි මුෘර්ත සපල විනිමේ අනුපාතිකේ අර්දක්වා ඒ ගන්නේ කරන ආකාරය පැහැදිලි කරයි ක්‍රේශක්ති සාමිය විනිමය අනුපාතිකේ අර්දක්වා ඒ ගන්නේ කරන ආකාරයේ පැදිලි කරයි විනිමය අනුපාතිකේ වෙනස්වන ආකාරය දක්වායි අනුාතිකේ අවප්‍රමාණය අර්ථදක්වායි. විදේශවිනිමේ අනුපාතය අවප්‍රමාණය කිරීමේ අරමුණු පැහැදිලි කරයි. විදේශවිනිමේ අනුපාතය පිරීම සිදුවන ආකාරය පැහැදිලි කරයි. විදේශවිනිමේ අනුපාතය වර්ධනී වන ආකාරය පැහැදිලි කරයි. මීළඟට අද අපේ සාකච්චාවේ සැකැස්ම දරුවන්ගේ අවධානයට යොමු කරන්නට මා කැමතින්. මුලින්ම අපි සාකච්ඡා කරනවා මුෘර්ත විනිමේ අනුපාතය පිළිබඳව. ඒ අඩතේ මුර්ත විනිමය අනුපාතයේ පාලයාමට බල පැහැකි සාධ කෙරෙයි අපේ අවධානය යොමු කරනවා. ඉන්න අනතුරුව නාමික සපල විනිමය අනුපාය අධ්‍යයනය කරන්නට යොමු වෙනවා. ඒ අරතේ නාමික සපල විනිමය අනුපාතය ගන්නේ කරන ආකාරය අපි අධ්‍යයනය කරනු ලබනෝ. ඉන් අනතුරුව මුර්ත සපල විනිමය අනුපාතය ගන්නේ කරන ආකාරය, අධ්‍යයනය කිරීමට යොමු වෙනවා. ඒ සාකච්ඡාවෙන් පසු ක්‍රේශක්ති සාම්මියය විනිමේ අනුපාතය අර්ධක්වා ඒ ගන්නේ කරන ආකාරය අධ්‍යනය කිරීමට යොමු වෙනවා. මේ සාකච්ඡාවලින් පසු විදේශ විනිමේ අනුපාත වෙනස්වීම පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ අයටතේ අවප්‍රමාණය අරමුණු අවප්‍රමාණයක අරමුණු සැපිරීම සඳහා අවශ්‍යය කොන් දේසි සාකච්ඡා කරනු ඉන් අනතුරුව විදේශවිනිම අනුපාතයේ අව ප්‍රමාණය කිරීමේ ආර්ථික ප්‍රතිවිපාක තෞදුරටත් අධ්‍යනී කරනවා. විදේශවිනිමේ අනුපා ප්‍රතිප්‍රමාණය කිරීම හා විදේශවනිම අනුපාතයේ ප්‍රතිප්‍රමාණය කිරීමේ ප්‍රතිවිපාක ඊළඟට සාකච්ඡා කරමු. විදේශවිනිම අනුපාතයේ පිරිරහීම, දේශවිනිම අනපාතයේ වර්ධනයවම් පිළිබඳව සාකච්ඡා කිරමින් පස්සේ අපේ සාකච්ඡාව අවසන්කිරීමට නේමිතෝ තිබෙනවා. මීලකට මම කැමැති දරුවන්ගේ අවධානීයොමු කරන්නට මුෘර්ත විනිමේ අනුපාත සංකල්පේ කිරෙයි. නාමික විනිමේ අනුපාතයට අදාළ දෙරටේ උද්දමන අනුපාත ගැලපුූ වීට මුර්ත විනිමය අනුපාතය ලැබෙන ර්ථ නිම අුපාතියේ සමාන වෙනවා නාමික විනිම අනුපාතිකේ වැඩිකිරීම දේශීය මිලදර්සකය බෙදීම විදේශීය මලදර්සකය. මුෘර්ත විනිම අනුපාතික අපි ගනය කරන්නේ අදාළ රටේ නාමික විනිමි අනුපාතිකය ඒ රටේ මලදර්සකෙන් ගුණ කර නාමික විනිම අනුපාතිකය පිළලකිරම සඳහා යොදාගත් අනෙක් රටේ මලදර්සකෙන් බෙදීමෙන්. ංකයාාත්මක නිසුනක් කාශ්‍රයෙන් මුෘර්ත විනිමය අනුපාතිකය තිීරණය කරන ආකාරය සලකා බලමු ඇමරිකා ජනපද ො එකක් සමානයි ශ්‍රී ලංකා රුපියල් දෙසී ැයි උපකල්පනය කරමු. ශ්‍රී ලංකාවේමල දර්ශකය දේසියමිල මට්ටම, ඩොමස්තිික් පයිස් ප සමානයි රුපයල් එකසේ විශ්සක් ලෙසත් ඇමරිකා එක්සත් ජනපදයේමල දර්සකේ පොර පඉෙක්. නයි ඩොර එකසි හතළියයක් ලෙසත් උපකල්පනය කරමු. ඒ අනුව අපිට මුෘර්ත විනිම අනු පාතිකේ ගන්නේ කරන්න පුළුවන්. ශ්‍රීලංකාවේ නාමික විනිමයනු පාතය එක බෙදීම දෙසීය ඒවාගේම ඒ වැඩි කරන අපි ශ්‍රීලංකාවේ මිල්දර්සකින් බෙදනවා ඇමරිකා එක් සජ්්‍යනපදී මිලදර්සකින්. ශ්‍රීලංකාවේ නාමික විනිමයනු පාතයේ, රුපයල් එකේ ඩොලර් රගේ. බිදුුවයි දසම බිින්දුුවයි පාක්පනාතර, උත්තමන අනුපාතික වල ප්‍රශ්සාතය බිදුු අයිදසම අටයින්. ඒ අනුව මුර්ත විනිමේ අනුපාතිකය, බිින්දුු අයිදසම බිින්දුුවයි බිින්දුුවයි හතරයි. විදේශ මලමට්ටම, දේශය මිලමට්ටම ඉක්මවා යනවිට මුර්ත විනිමේ අනුපාය නාමික විනිමේ අනුපාතිකයට වඩා පහත වැටෙනවා. එමත් නත්තම් නාමික විනිමේ අනුපාතිකට වඩා මුර්ත විනිමේ අනුපාතිකේ සඳහා ලැබෙන්නේ අඩු අගයාකා. නිසුනක් කැටිට ගත්තොත් මේ උදාහරණේ නාමික විනිම අනුපාතිකේ අගේ බිදුුවයි දසම බින්දුවයි, බින්දුවයි පහයි. මුෘර්ත විනිමේ අනුපාතිකය බිින්දුුවයි දසම බින්දුවයි, බිින්දුවයි හතරයි. මුෘර්ත විනිමේ අනුපාතේ පහලයාම අදාල්රටට වාස්සාගත වෙනෝ. ඒ අනුව මුෘර්තවිනිමේ අනුපාතයේ පාලයාමට බලපෑහැකි සාධක මීළකට සලකා බලමු. දෙරට මිලමට්ටම ස්ථාවවරෝ තිබේදී විනිමේ අනුපාතය පාලයාම. ශ්‍රී ලංකාවේ මිලදර්සකේද විදේශ රටේ මිලදර්සකේ ද ස්ථාවරෝ තිබියදී. නාමික විනිමේ අනුපාතය පහල යන විට මුෘර්ත විනිමේ අනුපාතය පහල යනවා. ඒ වගේම විනිමේ අනුපාතය හා අදල් රටේ මිලමට්තාාම ස්ථාවරෝ තිබේද විදේශ රටේ මිලමට්ටම ඉහල යනවිට, ර්ත විනිමයනු පාතයේ පහලයන නාමික විනිමයනු පාතයක්ත් ශ්‍රී ලංකාවේ මලමට්ටමත් ස්ථාවරෝති බයේදී විදේශරටේ මලමට්ට හිහලගියොත් ශ්‍රී ංකාවේ මුෘර්ත විනිමයානු පාතේ පාලයනවා ඒවාගේම විනිමයනු පාතය හා විදේශරටේ මලමට්ටම ස්ථාවරෝති බයේදී අදාළරටේ මිලමට්ටම පාලගියෝොත් මුෘර්ත විනිමයනු පාතයේ පහලයන නාික නිමයනු පාතය ස්ථාවරෝතිබේදී විදේශ රටේ මෙලමට්ටමද ස්ථාවරෝ පවතිෙන් අවස්ථාවක, අදාළ රටේ සී ලංකාව මිළමට්ටම පාලගෝත් ස්‍ර ලංකාවේ මුර්ත විනිම අනුපාතය පහලයනෝ. මෙය ආකාරයට ඉහත සමීකරණය ආත්‍රරයෙන් මුෘර්ත විනිම අනුපාතය තවදරටත් පාලයා හැකි සාධක ඔබට අධ්‍යනය කිරීමේ හැකියාව තියෙනවා. මුෘර්ත විනිමයනුපාතය පහලයාමෙන් අදාළ රටට, වාශි කීපයක් අත්වෙනෝ. මුර්ත විනිමේ අනුපාතයේ පහල යන විට අපනයන දිරිමත්වෙනෝ. අදාළ රටේ උද්දමන අනුපාතිකේට වඩා විදේශ රටේ උද්ධමන අනුපාතිකේ එහල යන අවස්ථාවක මුර්ත විනිමේ අනුපාතයේ පහලයනෝ. එබඳ අවස්ථාවක අදාළ රටට විදේශ රටවල් වවට බාන්ඩ අපනෑනේ කිරීමේ හැකියාව වැඩි වෙනෝ. ඒක වාස්දායක තත්ත්වයක්. ඒවගේම මුෘර්ථවිනිමේ අනුපාතය පාල යනවීට ආනයන අධහිර්රිමත් වෙනවා. ඒකත් අදාල් රටට වාස්දායක තත්ත්වයක්. අපන එන දිරිමත්වීමත් ආන යන අධෛර්රිය මත්වීමත් නිසා අදල් රටේ වෙළඳ ගෙනුම වන ම් වෙළඳ සේෂයේ යහපත්ව වෙනවා. මුෘර්ත විනිම අනුපාතයේ පාලයාම නිසා අධල් රට හිමිියන වාසිි කීපයක් තමයි අපි සාරංසකර දැක්වේ. මේ ළඟට අපි සාකච්ඡා කරන්නේ නාමික සපල විනිමේ අනුපාතය පිළිබඳව. නාමික සපල විනිමේ අනුපාතය යන්නෙන් අදස් කරන්නේ සලකාබලන කාලපරච්චේදයක් තුළ රටකට අදාළවන විනිමේ අනුපාත සියල්ල වෙනස්වී ඇති දිසානතිය අධ්‍යනය කිරීම සඳහා පිළිල කරුණු ලබන විනිමේ අනුපාතිකයකි. රත් නි්චිත සඳහන් කකොත් සලකා බලන කාලාලත්්චේදයක් තුළ රටකට අදාළවන විනිමේ අනුපාත විවිධ දිසාවනට වෙනස් වියහැකිය. මේ වෙනස් විීම්මොල සමර්ථ ප්‍රතිඵලයයේ පොදුවේ මිනිුම් කිරීම සඳහා නාමික සපල විනිමය අනුපාතය ගන්නේ කරනු ලබන. රටකට වැදගත්වන විනිමය අනුපාතයන්හි, බරතැබූ සාමාන්‍ය විනිමය අනුපාතය, නාමික සපල විනිමේ අනුපාතය වසෙන් අඳුනුල් ලබන. ඒ අනුව දේපතේ, නාික සපල විනිම අනුපාතිකය යන්නෙන් අදහස් කරන්නේ රටකට වැදකත්වන සියලුම අනුපාතියන්නේ බරතැබූ සාමාන්‍ය අගයයි. රටකට අදාල වන විනිමේ අනුපාත යන්නෙන් අදස් කරන්නේ ඒ රටේ තරංකරුවන් සවෙලසාකරුවන්ගේ විනිමේ අනුපාතයන්නිය. තරංකරුවන් යන්නෙන් අදස් කරන්නේ සැල්ටගන්නා රට අපනෑනේ කරන බාන්ඩෝලල්ට සමාන බාන්ඩ අපනයිනේ කරන. ඒමත් නැත්තාම් ආනෑන කරන බාන්ඩෝල්ට සමාන බාන්ඩ ஆනයිනේ කරන රටවන්න. වෙළ සාකරුවන් යන්නේින් අදහස් කරන්නේ වෙළදාමට සම්බන්ධ වන අනිෙක් පාார்සවෙයි. ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයට බාන්්ඩ අපනයිනේ කරන විට. ඇමෙරිකා එක්සත් ජනපදදි ශ්‍රී ංකාව වෙළ සාකාර රටක් වෙනවා. විදිහයට අන්තර්ජාතික වෙළදාමේදී තමන් සමඟ තරං කරන රටවල්සා තමන් සමඟ වෙළදාමේ යෙදෙන් රටවල්ලුල විනිමය අනුපාත සියල්ල සැලකට අරගෙන නාමික සපල විනිමය අනුපාතිකය ගන්නේ කරුණු ලබනවා. බරතැබීම සිදුකරනු ලබන්නේ විදේශ වෙළදාමේදී මේ එක්ක කරටේ මුදල් වර්ගේ වැදගත්කම සැල්කිල්ලට ගෙනය. ලකාබලන රට අන්තර්ජාතික වෙළදාාමේදී මේ එක්කෙක් මුදල් වර්ගේ විදේශ මුදල් වර්ගේ භාවිතර ගන්නා ප්‍රමාණය සැල්ට අරගෙන බරතැබීම සිද්ධ කරන. ශ්‍රී ලංකාව නාමික සපල විනිමය අනුපාතය ගන්නේ කිරම සඳහා රටවල් විශ්‍යාතරක විනිම අනුපාත භාවිතා කරනවා. එයින් අදස් වෙන්නේ තරංකාරී සහාඳ සහකාර රටවල් විශ්‍යාතරක, මික නිමයනු පාත සෑලට අරගෙන ශ්‍රී ලංකාව නාමික සපල විනිම අනුපාතිකේ ගන්නේ කරනවා. මේළඟට නාමික සපල විනිමයනුපාතයේ ගන්නේ කරන ආකාරය නිසුනක් ආශරයෙන් පැහැදිලි කර ගනිමු. නාමික සපල විනිමය අනුපාතය ගන්නේ කිරෙන ආකාරයේ දැක්වෙන වගුවක් දැන් නොබට තිරේදිස් වෙනවා. මේ නාමික සපල විනිම අනුපාතිකි ගන්නේ කිරීම සඳහා මම රටවල් පහක්තෝ රගෙන තියනවා. එක්සත් ජනපදේ එක්සත් රාජ්ධා්‍යය චීනය ඉන්දියාව ජපානය කියන රටවල් පහ සැල්ට අරගෙන තමයි නාමික සපල විනිම අනුපාතයේ ගන්නේ කරන ආකාරය ඔබ සමඟ සාකච්ඡා කරන්නේ. ඒවගේම මේ එක්කෙක් රටට අදාළ මුදල් වර්ග සහ ශ්‍රී ලංකාවේ, මුදල් අතර තියෙන විනිමේ අනුපාතය ඔබට තිරේ දැක්ගන්නට හැකියාව ලැබෙනවා. විනිමේ අනුපාත. ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් එකක් සමානයි ශ්‍රී ලංකා රුපියාල් දෙසීයයි. ඒවාගේම එක්සත් රාජ්ධාන්නේ පවුම් එකක් සමානයි රුපියල් දෙශය පණහායි. පවතින සැබෑ විනිමේ අනුපාතයන් පිළිබඳව තමයි ඒ කොළොම් මික ඔබට අවබෝධයක් දෙන්නටමා උත්සා කළේ. ළඟට රැබීම සිදධ කර තියෙනවා ඇමරිකා එක්සජ ජනපදයට හතළලයායි එක්සත් රාධ්ධහනයට ධහයයි චීනයට තිහායි ඉන්ජාවට පහළවයි ජාපානයට පහයි. අන්තර්ජාතික වෙළදාමේදී ශ්‍රී ලංකාවට වැදගත්වන මුදල්වර්ග සම්බන්ධ අවධාන යොම් කරල තමයි මේ බරතැබීම සිද්ධ කරලා තියෙන්නේ. අන්තර්ජාතික වෙළඳදාමේදී ්‍රී ලංකා වැඩිපුර ඇමෙරිකාක්සත් ජනපද ඩොල පාවිච්චි කර නිසා එහිදී බරතැබීම හත ලිහක් වෙනම්. ඊළඟට වැඩම් බරතැබීමති සිද්ධ කරලාතියන්නේ චීනයට අදාළව එහිදී බරතැබීම තිහක් වෙනවා මෙලෙස බරතබන සියලුම අගයන්නේ අයිකය සීයට සමාන විය යුතුයි. ඊළඟ කොළම් එකෙන් දැක් වෙන්නේ බරතැබව විනිමේ අනුපාත මරි එක්සත් ජනපදේ ඩොලර එකක් සමානයි රුපියාල් දෙසී යයි බරතැබීම හතලියයි දෙසී හතලීෙන් වැඩි කලාම අට දහයි. එක්සත් රාදධහන්නේ පවුම එක ස රුපියල් දෙසේ පණයි බරතැබීම දහයයි ඒ අනුව බරතැබූ විනිම අනුපාතේ ද්‍යස් පන්සියයි මෙය ආකාරයට කීනේ ඉන්දිය අව සහ ජපානයකෙන් රටවල්ල බරතැබූ විනිම අනුපාතයන් ඔබට තිරේ දිස් වෙනවා. මෙ ලෙස බරැබූ විනිමේ අනුපාතයන් සියල්ලෙයි අයික්්‍යයේ මම දක්වලා තියෙනවා දාදාස් නමසිය හැටහයයි දසම් පහයි. බරතැබූ විනිමේ අනුපාතයන්නේ අයි්‍ය දාදාස් නමසිය හැටහයයි දසම් පහයි. මේ අයි්‍යය බරතැබීමේ අයිකයෙන් බෙදූ විට නාමික සපල විනිමේ අනුපාතිකයේ අපිට ගන්නේ කරන්නට පුළුවන්. නාමික සපල විනිමේ අනුපාතය, රදස් නමසය හැටායයි දසම්පහා සයම් බෙදපුහම ලැබෙනවා එකසේ නවයයි දසම හයයි හයයි. ඉහත රටවල් පහසමග වෙළදාමේදී භාවිතා කරන සාමාන්‍ය විනිමි අනුපාතය එකසේ නමයයි දසම හයයි හයයි. මේ තොරතුරොලින් අනාවරණි වන්නේ ශ්‍රී ලංකාව අන්තර්ජාතික වෙළදාාමී යදෙනවිීට වඩාත් වැදගත් සම්බන්තාවයක් තිබෙන රටවල් පහත් සමග, අනුපාතිකයන්ගේ හැසිරීමේ සාමාන්‍ය එකසේ නමැයි දසම හයයි හයක් බවයි. සලකාබලන කාලත්්කේදය තුළ විනිමය අනුපාතය වෙනස්වී ඇති දිසානතිය නාමික සපල විනිමය අනුපාතෙන් ප්‍රකාස කෙරෙනවා. මීලකට අපි සාකච්ඡා කරන්නේ මුර්ත සපල විනිමේ අනුපාතය පිළිබඳවයි. අදාළ රටවල උද්ධමන අනුපාත හා ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාත අතර වෙනස සාමා්‍ය නාමික සපල විනිමය අනුපාතයට ගැලපු විට මුෘර්ත සපල විනිමය අනුපාතය ලැබෙනෝ. මීට කලින් අපි සාකච්ඨා කළා නාමික සපල විනිමය අනුපාතේ. රටකට අදාළවන විනිමය අනුපාතික සියල්ලෙ බරතැබූ සාමාන්‍ය අගේ තමයි අපි හැඳුන්ුවේ නාමික සපල විනිමයනුපාතය ලෙස ඒ නාමික සපල විනිමේ අනුපාතිකේට අදාළ රටවල උද්ධමන අනුපාත අතර වෙනස ගැලපු විට මුර්ත සපල විනිමේ අනුපාතය ලැබෙනවා. විදේශ රටවල උද්දමන අනුපාතේ, ශ්‍රී ලංකාවේ උද්දමන අනුපාතයට වඩා විශාල වන විට නාමික සපල විනිමේ අනුපා මුර්ත සපල විනිමේ අනුපාතයේ ඉක්මවා යනවා. එබඳූ තත්ත්වයක් එන විට ශ්‍රී ලංකාවට වාසිදායක වෙනවා විදේශ වෙළදාමේ තරංකාරිත්වය මැනීමේ දර්සකයක් ලෙස මුර්ත සපල විනිමි අනුපාතය භාවිතා කළ හැකි මීළඟට මුෘර්ත සපල විනිමේ අනුපාතේ ගන්නේ කරන ආකාර්රය සලකා බලමු මුෘර්ත සපල විනිම අනුපාතය සමාන වෙනවා නාමික සපල විනිමි අනුපාතය අඩුකිරීම මෙල මට්ටම් වල වෙනස්වීමේ සාමාන්‍යය දපුතේ මීට කලින් අපි සාකච්ඡා කලාා නාමික සපල විනිමේ අනුපාතය ගන්නේ කරන ආකාරය. රටවල් පහක් ආශ්‍රීන්. එ අනුව අපිට ලැබුණා ඒ රටවල් පහ ආශ්‍රයෙන් නාමික සපල විනිමේ අනුපාතය එකසිය නවැයි දසම හයයි හයක් බව. මේ අනුපාතීන් මිලමට්ට මේ වෙනස්වීම්වොල සාමාන්‍ය අඩු කළ විට අපෙට ලැබෙනවා මුර්ත සපල විනිමේ අනුපාතය. අපි කලින් භාවිච්චි කරපු වගුව තවදුරටත් භාවිතා කරලා අදාර රටවල්ලොල මිලමට්ටම්හි වෙනස්වීමේ සාමාන්‍ය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ උද්දමන අනුපාතය අටයි. ඒත් එක්කේ කරටේ උද්දමන අනුපාත ශ්‍රී ංකාවේ උද්දමන අනුපාතවට වඩා වෙනස් නිර්සනක් වසෙන්දක් කොත් එක්සත් ජනපදේ උද්දමන අනුපාතය දොළහයි ත් राජධාන්නේ උද්ධමන අනුපාතේ දහයයි කීනේ උද්දමන අනපාතේ හයි ඉන්දාව උද්දමනනුපාතේ දුල් යි, ජපානය උද්දමනනුපාතය තුணයි මේ අනු උද්දමනුපාතයන්නේ වෙනස්වීම් අපිට ගන්නේ කරන්නට පුළුවන් ශ්‍රී lanංකාවේ උද්ධම අනුපාත අ値යි ඇමෙරිකා එක්ත් ජනපතේ උද්දමනුපාතේ දුළහයි මේ දෙ කාතර වෙනස රීන හතරයි. ඒවගේම එක්සත් රාජධාන්නේ උද්ධමන අනුපාතේ දহাයි ලංකායි ද්ධම අනුපාතය අටයි එ අනුව උද්ධමන අනුපාතය වෙනස්වීම රිණ දෙකයි. මෙලෙස උද්දමන අනුපාතෝල ඇතිවෙච්ච වෙනස්වීම අවසාන තීරුවෙන් දැක්වෙනවා රින හතර රින දෙක දෙක රිනහතර පහ එයනුව රින අගයන් දහයක් සහ ධනාගයන් හතක් කෙනවා ඒ අනුව අවසානවස්සෙන් ලැබෙන්නේ රිණ තුනයි. මේ තමයි උද්ධමන අනුපාතයන්නේ සාමාන්‍ය වෙනස්වීම. දුව පුටේ දැන් නොබට පැහැදිලි ඇති අපි සෑල්ටගත්ත රටවල් පහේ මිලමට්ටම්මොල සාමාන්‍ය වෙනස්වීම රිනතුනක් බව. ඒ අනුව නාමික සපල විනිමේ අනුපාතය එකසේ නොවෑයි දසම හයයි හයෙන් මිලමට්ටම් මොල වෙනස්වීමේ සාමාන්‍ය රිනතුන අඩු කලවිට මුර්ත සපල විනිමය අනුපාතිකේ ලැබෙනවා එකසි හයයි දසම හයයි හයක් ලෙස. එමනං ඔබට දැන් අවබෝධයක් ඇති නාමික සපල විනිමය අනුපාතිකේ සහ මුෘර්ත සපල විනිමය අනුපාතිකේ ගණනය කරන ආකාරය පිළිබඳව. මීළඟට අපේ අවධානයේ යොමු කරන්නේ කයසක්ති සාමාන්‍ය විනිමේ අනුපාතය පිළිබඳව එක සමාන බාණ්ඩ පැසක් මලදී ගැනීම සඳහා දෙරටකදී අවශ්‍ය වන මුදල් දෙවර්ග අතර අනුපාතය හැඳින් වෙන්නේ ක්‍රේශක්ති සාම්මිය විනිමේ අනුපාතය ලෙසය. කිසියම් බාණ්ඩ පැසක් ශ්‍රී ලංකාවේදී මිලදී ගැනීම සඳහා වැෑකිරීමට සිදුවන සී ලංකා රුපියල් ප්‍රමාණය සහ ඒ බාණ්ඩ පැසම වෙනත් රටකදී මිලදී ගැනීම සඳහා එරටේ මුදල් වැෑවන ප්‍රමාණය අතර අනුපාතයේ තමයි ක්‍රේශක්ති සාම්මිය විනිමය අනුපාතය ලෙස අඳුන්ු ලබන්නේ. අපි සංඛ්‍යාත්මක නිස්සුනක් ආශරයෙන් ක්‍රේශක්ති විනිමය අනුපාතයේ ගන්න කරණාකාරය සලකා බලමු. බාන්්ඩ පැසක ශ්‍රී ලංකාවේ මිල රුපියල් දාහයි. එම බාන්ඩ පැසෙයි ඇමරිකා එක්සජනපදේ මිල දොලර් පහයි. ඒ අනුව ක්‍රේසක්තිසාම්මිය විනිමි අනුපාතය. ල් දක් සමානවෙන්නේ ඩොලර් පාකට එයනො ඩොලර් එකක් සමානවෙන්නේ රුපියල් දෙසීයකට. මේතරතුරෙන් ප්‍රකාශ වන්නේ ඩොලර් එක ක්‍රේෂ් ශක්තිය රුපියල් දෙශීයකට සමානවන බවයි. මීලකට අපේ අවධානය යොමු කරන්නේ විදේශ විනිමේ අනුපාත වෙනස්වීම පිළිබඳව. අපි මීට කලින් සාකච්ඡා කළා ස්ථාවර විදේශ විනිමේ අනුපාතයේ සහ නම්මිය විනිමිය අනුපාතය පිළිබඳව මේ විනිමේ අනුපාතයන් වෙනස් ව ආකාරය මීලකට සාකච්ඡා කරන. ස්ථාවර විනිමේ අනුපාතය වෙනස්වීම, අව ප්‍රමාණය හෝ ප්‍රතිප්‍රමාණය ලෙසත් නම්ිය විනිමේ අනුපාතය වෙනස්වීම පිරීම හෝ වර්ධනයවීම ලෙසත් හඳුන්න. එහමනන් දුවයේ පුතේ ස්ථාවර විනිමේ අනුපාතය වෙනස්වීම අපි හඳුන්නන්නේ එක්කෝ අව ප්‍රමාණය ඒමත් නඇතම් ප්‍රතිප්‍රමාණය ඒගේ නම්ියය විනිමය අනපාතය වෙනස්වීම අපි හඳුන්න්නන්නේ පිරිරිහීම ඒමත් නැත්තම් වර්ධනිවීම ලෙස. එයානුව අපේ සාකච්ඡා කරනවා අවප්‍රමාණය පිළිබඳව. අවප්‍රමාණ. දේශය මුදල් ඒකේ විදේශීයාගේ පාතහෙලීම හැඳින් වෙන්නේ අව ප්‍රමාණය ලෙසයි. දේශය මල් ඒකකේ විදේශීයාගේ අඩු කළවිට දේශ මුදල් එකකයක් ලබා ගැනීම සඳහා අවශ්‍යය කරන දේශයේ මුදල් ඒ එකක ප්‍රමාණය ඉහලයනවා. එං අදහස් කරන්නේ දේශයේ මුදල්ලේ විදේශයගේ අඩු කලාට පස්සේ විදේශයේ මුදල් ඒකකයක් ලබාගැනීම සඳහා හුවමාරු කරගැනීමට සිදුවන දේශයේ මුදල් ඒ එකක ප්‍රමාණය ඉහළ යන බවයි. නිසුනක් ආශරයෙන් මුදල් ලබා ප්‍රමාණය පිළිබඳෝ තව දුරටත් සලකා බලමු. ඇවරිකා එක්සත් ජනපද ඩොර් එකක් රපල් සීියකට සාමානයයි සිතමු. ඇමෙරිකා එක්ස ජනද ඩොර් එකක් රුපයල් සීියකට සමානවෙන බවාපි උපකල්පනී කරනවා. එයානුව රුපියලක විදේශගේ වන්නේ බින්ුවයි දසම බින්දුවයි එකකි. එයින් අදස් වන්නේ රපියල ලබා ගණඩ පුළුවන් ඩොල ප්‍රමාණය බිින්දුුවයි දස බයික් රුපියලි විදේශගේ බින්ුවයි දසම බින්දුවයි එකයි. අපි උපකල්පනය කරමු රපිය දේසාගේ සයට විශ්සකින් අවප්‍රමාණි කළ බව රුපියලි විදේශගේ බිදුව ඇදසම බින්දුවයි එකයි මේ අගේ සයට විශ්සකින් අවප්‍රමාණි කලා කියලාි උපකල්පනී කරනු. රුපයාල් සීයක්ක්වො පැවැති අගය සයට විශ්සකින් අඩු කළ විට එහි නවාගේ වන්නේ රුපියල් අසූවයි. එසේ නම් රුපේලේ විදේශගේ වූ බිින්දයිදස බිින්දුවයි එකක් සයට විශ්සකින් අඩු කළ විට එහි නවාගේ වන්නේ බිින්දුුවයිදසම බින්දුවයි බිින්දුවයි අටකි. සීියක් සයට විශ්සකෙන් අඩු කළ විට අසූවයි. එහෙමන බිින්යිදස බිඳුවයි එකක් කොති ච්චාගය සයට විශ්සකෙන් අඩු කලාාට පස්සේ සමානවනගේ බිින්දුුවයිදසම බිින්දුවයි බිඳුවයි අටකි මේකින් අදහස් කරන්නේ. ආප්‍රමාණයට පෙර රුපියලේ විදේශ අගය බිදුවදසම් බිින්දුවයි එකයි ආප්‍රමාණය කිරිමින් පාසේ රුපේලයේ විදේශගේ බිදුවයි දසම බිින්දුවයි බිඳුවයි අටකි. එය අනුව ඩොලර් එකක් සමානවන රුපයල් ප්‍රමාණය එකසේ විෂිපහයි රුපේලට ගණඩ පුළුවන් ඩොලර් ප්‍රමාණය අවප්‍රමාණින් පාසයේ බිදුුවයි දසම බින්දුවයි බිදුවයි අටක් රපෙලට ගණඩ පුළුවන් ඩොල ප්‍රමාණේ යනො ො රක් ලබාගැනීමට අවශ්‍ය රපියාල් ්‍රමාණය එකසිය විෂිපායි. ඒහෙයි රුපියලේ විදේසා අගය සයට විශ්සකින් අව ප්‍රමාණි කිරමින් පසු දොර්ර එකක් මිලදීක ැනීමම සඳහා රුපියල් එකසිය විසිපාක් දීමට සිද්ධ වෙන. වෙනත් ලෙකින් සඳහන් කරවනං රුපියේ විදේශගේ සයට විශසකින් අවප්‍රමාණ කිරමින් පසු ො රැක් සාමානවෙන්නේ රුපියල් එකසිය විෂිපාගට මේ ගැන ඔබේ අවධානය. ඩිර යො කරන්න සියයට විශසකින් අවප්‍රමාණි කලාාම ඩොල එකක් ගණ්ඩ වුවමාරු කරගතයුතු රෘපයල් ප්‍රමාණය විශිපහකින් වැඩි වෙන මීළඟට ඔබේ අවධානී යොමු කරන්නේ විදේශවිනිමේ අනුපාතය අව ප්‍රමාණී කිරීම අරමුණ කෙරෙයි විදේශවිනිමේ අනුපාතය අවප්‍රමාණක් කිරීමේ අරමුණු කීපයක් පවති නෝ ඒවාගෙන් වැදගත් අරමුණු මීළඟට සලකා බලමු අපනෑන ඉල්ලුම දිරිමත් කිරීම විදේශවිනිමේ අනුපාතය අවප්‍රමාණී කළාම අපේ අපනෑන විදේශිකයිනට ලාබ වෙනවා. ඒ අවස්ථාව විදේශිකෝ අපේ අපනෑන වැඩිපුර මෙලදී ගන්නා වීට අපේ අපනෑන ඉල්ලුම දිරිමත් වෙනවා. විදේශවිනිීමේ අනුපාතය අවප්‍රමාණය කර අපේ අපනයන විදේසිිකයයිට ලාබදායි කිරීමෙන් පාසේ අපනයන ඉල්ලුම දිරිමත් කර ගැනීම එක අර මොුණක් වෙනවා විදේශවිනිමපා. අනුපාතේ අවප්‍රමාණී කිරීමි ඒවගේම ආනයන ඉල්ලුම අදයිර් රිමත් කිරීමත් විනිමේ අනුපාතය අවප්‍රමාණි කිරීමේ අරමුණක් විදේශවිනිමේ අනුපාතයේ අවප්‍රමාණය කළ විට අපි ආනයනෙ කරන බාන්ධ සඳහා ගෙවන්ඩ වෙන රුපියල් ප්‍රමාණය ඉහලයනවා ඒ හේතුවෙන් ආනෑන ඉල්ලුම අදහිරිමත් වෙන විදේශවිනිම අනපාතය අවප්‍රමාණී කිරමින් පස්සෙේ ආනයන ඉල්ලුම අදයිර්රිමත් කිරීම අරමුණක් වෙනවා ගේෙම් සේේ හින්ගේ පියෝවාගැනීමේ අරමුණ ඇතුව විදේශවිනිමේ අනුපාතයේ අව ප්‍රමාණි කරනවා. දැංගට පැහැදිලි විදේශවිනිමේ අනුපාතය අව ප්‍රමාණය කරල විට අපනෑන ඉල්ලුම දිරිමත්්‍යය වෙනවා ඒ නිසා විදේශවිනිීමේ විශාල වසයෙන් ගලාගෙනනවා. ඒවාගේ ආනෑන ඉල්ලුම අදඉර්ීමත් වෙන. ඒ නිසා විදේශවිනිමේ පිරරට ගලාගෙනන ප්‍රමාණය අඩුවෙනවා ඒ ප්‍රතිඵලයක් වසයෙන් ගේෙවුම් සේෂයේ පැවිතිහින්ගේ පියවා ගැනීම පහස වෙන. ලෙස ආප්‍රමාණකින් බලාපොරොත්තු වන අරමුණු කොයිතරම් දුරට සාර්ථකවේද නැද්ද යන්න රඳාපාවතින සාධකීපයක්තියනවා. එකයි සාධක අපි හඳුන්වා ආවප්‍රමාණයක අරමුණු සැපිරීම සඳහාවශ්‍යය කොන්දේශල් ලෙස. මේ කොන්දේශී ඉළඟට අපි සලකා බලමු. අපනෑන මිල ඉල්ලුම් නම්්‍යතාව නම්ියවීම පලවෙනි කොන් දේශය. දෙවනි කොන්දේශය ආනෑන මිල ඉල්ලුම් නම්මියතාව නම්මියවීම තුගනි කොන්දේශය අපනෑන මිලෙල්ලුම් නම්ියේතාව හා ආනෑන මලෙල්ලුම් නම් ියේතාව යන්නේ අයිකය එකට වඩා වැඩිවීම. හතරවෙනි කොන්දේශය, අපනෑන සැපියුම් නම්මේතාව නම්යවීම. පස්වෙනි කොන් දේශය දේශය මලමට්ටම ස්ථාවරෝ පැවතිීම. අපත් මේ පිළිබඳව තවදුරටත් සලකා බලමු. අවප්‍රමාණයක පලවෙනි අරමුණ තමයි අපනයන හළනන්නවා ගැනීම අවප්‍රමාණෙන් නිසා අපේ අපනෑනෝල මිල විදේසිිකයනට ලාබදායි වෙනවා. එබඳු අවස්ථාවක අපනෑන මිල ඉල්ලුම්ම නම්ියනං අපේ අපනෑනොෝල්ට තියෙන ඉල්ලුම් ප්‍රමාණය ඉහලයනවා. එ අනුව අවප්‍රමාණයක අරමුණු ශක්ෂාත් වඩනම් අපේ අපනෑනෝලට තියෙන මිල ඉල්ලුම් නම්ියතාව නම්ිය වෙන්නට ඕන අවප්‍රමාණය තුළින් අපනයනෝල මිල පහළ දමන අවස්ථාවක විදේෂිකෝ අපේ අපනෑන වැඩිපුර ඉල්ලුම් කරන්නේ අපේ අපනෑනොෝලට න මිලෙඉල්ලුම් නම්ේතාවයක් පාතිනවනං පාමණයි. ඒ වගේම අවප්‍රමාණයෙන් නිසා අපි බලාපොරොත්තු වෙනවා ආනයන ඉල්ලුම අඩුකර ගැනීමට අවප්‍රමාණය කලවිට අපි ආනෑනෙ කරන බාන්්ඩවල මිලගණන් ඉහල යනවා. එබඳ අවස්ථාවකදී ආනෑන වියදම පාලයන්නේ ආනෑන ඉල්ලුම විශාල ප්‍රමාණයකින් පාල වැටනුත් පමණයි. ආනෑන මල ඉල්ලුම් නම්ියතාව නම්මිය වන විට ආනෑනෝල මල ඉහලයාමකදී ආනයන ඉල්ලුම විශාල වසයෙන් අඩුවෙනෝ. ඒතුළින් ආනෑන වියදම අඩුකර ගැනීමට හැකියාව ලැබෙනවා. හෙමනම් දේ පුතේ ඔබට පැහැදිලි වෙන්නට ඇති ආප්‍රමාණයක අරමුණු සැපිරීම සඳ අවශ්‍ය ප්‍රධානම සාධක දෙක තමයි අපනෑන මිලෙල්ලුම් නම්යවීම ආනෑන මිලෙල්ලුම් නම් ේතාව නම්මිය වීම. හෙමනම් මේ දෙකේ අයිකේ ගත්තෝොත්. අපි දන්නවා නම්ියවෙඩ නම් අපන මිලල්ුම් නම් යතාවකට වඩා වැඩි ෙන්ඩඕන ආනෑන ිලල්ලුම් නම් ේතාවත් වඩා වැඩිවෙන්ඩෝන මේ අවශ්‍යතාවයන් දෙක සැපිරන්නට ඕන අවප්‍රමාණයක අරමුණු සාර්ථක වීමට. ඒහෙත් ආර්ථික විද්‍යාඥෝ පෙනලා දීතිබෙනවා මේ ඉල්ලුම් නම්්‍යතා දෙකෙ අයික්්‍යේ එකට වඩා වැඩිවීමත් ප්‍රමාණවත්වෙනවා අවප්‍රමාණයක අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා. විශේෂ මාසල්සාහ ලර්ණක කියෙන ර්ථක විද්‍යාඥඥෝ මේ කොන්දේය ඉදිරිපත් කිරීම නිසා අපිඒ හඳුන්නා මාශල්ලන කොන්දේශය කියලා. මේ කොන්දේශයෙන් කිය යන්නේ අපනෑන මිලිල්ලුම් නම්්‍යියතාව සා, ආනෑන මිලිල්ලුම් නම්්‍යතාව යන දෙකේ අයික්්‍යයකට වඩා වැඩිවීමත්, අව ප්‍රමාණය සාර්ථකවීමට ප්‍රමාණවත් වෙන බව.ඒ අනුව අපනෑන මිලල්ලුම් නම්්‍යතාව නම්යවීම, ආනෑන මිලල්ුම් නම්්‍යාව නම්යවීමට අමතරව මේ නම්්‍යතා දෙකේ අයි්‍යයකට වඩා වැඩිවීමත්, අව ප්‍රමාණයක, අරමුණු සැපරීමට ප්‍රමාණවත් වෙනවා. ඒවාගේම අපි බලාපොරොත්ව වන අවක් ප්‍රමාණයත් තුළින් අපේ අපනයන ඉල්ලුම වැඩිකර ගැනීමට. එබඳ අවස්ථාවක ඒයාරමුණ ශක්ෂාත් කරගන්නට හැකියාව හිමිවෙන්නේ අපේ අපනෑනවලට තියෙන ඉල්ලුම ඉහල යන අවස්ථාවක අපේ අපනයන සැපම් වැඩිකර ගැනීමට හැකියාවක් පැවතුනොත් පමණයි. ඒ නිසා අපනයන සැපෙම් නම්ේතාවයත් නම්යියවීම අවශ්‍යයි අවක් ප්‍රමාණක අරමුණු ශාක්ෂාත් කරගැනීම සඳහ. මීට අමතරව දේශය මිලමට්ටම ස්ථාවරෝ පැවැතිීමත් අවශ්‍යය වෙනවා අවප්‍රමාණයක අරමුණු සපුරාගැනීම සඳහා. අවප්‍රමාණය තුළින් අපේක්ෂා කරනවා අපේ අපනෑනෝල මිල විදේසිකෙන ලාභ කරලා අපේ අපනෑන සඳා තියෙන ඉල්ලුම ඉහළ නංවා ගන්නට. අවප්‍රමාණය තුළින් අපනයනොවල මීල අඩුකරගන්න අවස්ථාවේදී දේශය මිල මට් මහ ගියෝත් අවප ප්‍රමාණයෙන් බලාපොරොත්තුවන අරමුණු ශක්ෂාත් වෙන්නේ නෑ. එසා අවප්‍රමාණයක අරමුණු සපුරා ගැනිීම සඳහා මුදල් අවප්‍රමාණය කරන අවස්ථාවේ දේශයමිල මට්ටම ස්ථාවරු පැවතීමත් අවශ්‍යය වෙනවා. මීළඟට ඔබේ අවධානය යොමු කරන්නේ විදේශවිනිමේ අනුපාත අව ප්‍රමාණය කිරීමේ ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳු. දේශවිනිමිය අනු පාතය ආප්‍රමාණී කළාම ඇතිවඩ පුළුවන් ආර්ථික ප්‍රධපාග කෙරී මලඟට අපේ අවධානය යොමු කරනවා. අපනයන මල පහල යනවිීට අපනෑන ිලෙල්ලුම් නම්ියතාව නම්ියවහෝත් අපනෑන ඉල්ලුම ඉහල යනෝ. අපි කලින් සඳන් කලා අවප්‍රමාණි කරන අවස්ථාවේ අපනෑන මලඉල්ලුම නම්ියනං අපේ අපනෑනෝලට තියෙන ඉල්ලුම් ප්‍රමාණ ඉහළ ගහිල්ලා අපේ අපනෑන ආදායම ඉහල යන බව. ඒ තමයි පළවිනි කාර්ණෙන් සඳන් කරන්නේ අපනෑනෝල මිල පාල යනවිට, අපනෑන මිලෙල්ලම් නම්ේතාව නම්මියව හෝත් අපනෑන ඉල්ලුම ඉහල යන බව. ඒවාගේම ආනෑන මිල ඉහල යන විට, ආනෑන ිලෙල්ලும் නම්ියේතාව නම්මියව හෝත්, ආනෑන ඉල්ලුම පාලයාම, විදේශ විනිමේ අනපාතය අව ප්‍රමාණය කිරීම නිසා ඇතිවන ප්‍රතිවිපාකයක් ලෙසපිට හඳුනාගන්නට පුළුවන්. අව ප්‍රමාණය නිසා ආනයනනි කරන බාණ්ඩෝල ිලියල යනවා ඒ අවස්ථාවේ ආනයනෙ කර ප්‍රමාණය පහත වැටෙන්නේ ආන එන මලෙල්ලුම් නම්මියේතාව නම්මිය වහොත්. ඊළඟ සාධකය අපනයන මිල ඉහල යන විට අපනෑන මිලෙල්ලුම් නම්මියතාව අනම්මිය වහෝත් අපනෑන කරුවන්ගේ ආදායම කියල යනවා. අපනෑනිල ඉහල යන විට අපනෑන ිල එල්ලුම් නම්ියතාව අනම්ිය වෝද. අනම්ිය වුවහොත් අපනෑනකරුවන්ගේ ආදායම ඉහල යනවා. ඒ වගේම ආනෑන මිල ඉයලයාම නිසා උද්දමන කාරී තත්ත්වයක් නිර්මාණය වෙන්නට පුළුවන්. අවප්‍රමාණය නිසා අපි ආනයනය කරන බාණ්ඩෝල්ට, ගෙවයුතු රුපියල් ප්‍රමාණය ඉහලයනවා. එනිසා ආනයනකොලමලමට්ட்டම, ට තුළ ඉයළයාමෙන් උද්ධමන කාරරිීතත්වයක් නිර්මාණය වීමේ හැකේ අවතියෙනවාආවප්‍රමාණය නිසා. ඒවාගේම ගෙවමට ඇති විදේශ නය වාරික ස පොලී ඉයලෑනවා. අපිමට කලින් අරගත්ත නයවල වාරිග්‍ය වන්න ඕන ඊට අමතරෝ ඒ සඳහා ියමිත පොලි ගෙවන්නට ඕන. දේශයේ මුදලේ විදේශයගේ පාල දැමූීට ගෙවමට සිදුවන නය වාරිකවල්ල රුපියල් වත්නාකම ඉහලයනවා. ඒකත් අව ප්‍රමාණයක් නිසා ඇතිවන ආර්ථික ප්‍රතිවිපාකයක්. ඒවාගේම සංචාරකින්ගේ පැමිණීම ඉහලයනවා. දේශයේ මුදලේ විදේශයගේ අඩුකරපු නිසා විදේසිකයින්ට ඔවුන්ගේ මුදල්ඒ එකකයක් සහහා ලබාගත හැකි රුපියල් එකක ප්‍රමාණය ඉහල යනෝ. අපිට මදකයි අව ප්‍රමාණයට පෙර ඩොලර් එකක් සමාන වනේ රුපියල් සීයකට අවප්‍රමාණින් පස්සේ ඩොල එකක් සමාන වුණා රුපයල් එකසිය විසි පහකට ඒකන් රුපයලේ විදේශගේ සයට විශසකින් අව ප්‍රමාණය කලාට පස්සේ. අවප්‍රමාණයට පෙර විදේ සංචාරකට, ඩොල් එකක් සඳහා ලැබනේ රුපියල්CEයි අවප්‍රමාණෙන් පස්සේ විදේ සංචාරකකුට ඩොලර එකක් දීමෙන් පැල්ලෙේ විජිපක් ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. එනිසා විදේශ සංචාරකීන්ට අපේ රටේ අඩු පිරිවෑකට සංචාරය කිරීමේ හැකියාව ලබෙනවා මුදල් අව ප්‍රමාණි කරපු අවස්ථාවක. ඒවාගේ විදේශ ප්‍රේශණ ගලා ඒම වේගවත්වෙනවා. විදේශ රටවල්ලුල වැඩ කරන ලාංකිකෝ තමන් උපේෙන ආදායම් ලංවට ප්‍රේෂණය කරනවා. එබඳ අවස්ථාවලදදි ඕන් ප්‍රේශෂණය කරන විදේශ මුදල් සඳහා ශ්‍ර ලංකාවතුලින් ලබා ගන්ඩපුළුවන් රුපියල් ප්‍රමාණ කියලයන් නිසා ඕුන් ප්‍රේශණ සඳහා දක්වන උනන්දුව වැඩි වෙනෝ. එනිසා විදේශ ප්‍රේශණ ගලායම් වේගවත්වීමට මුදල් අව ප්‍රමාණය දායක වෙනෝ. එවගේම ආනායන ආදේශන කර්මාන් සඳහා ආනයනය කරන අමුද්‍රාවියෝල මල්ලි කියලයනවා. පිමිටල්ලු සාකච්චා කලා අවප්‍රමාණය නිසා ආනාෑනෙ කරන බාණ්ඩෝල මිලගනන් ඉල යන බව. ආනා එන ආදේශන කර්මාන්ත විදේශරටවල්ලුලින් ආනාෑනෙ කරන බාන්ඩ, දේශී වසයෙන් නිස්පාධනය කරන කර්මාන්ත අපි හඳුන්නවා ආනායන ආදේශන කර්මාන්ත ලෙස. එබඳු කර්මාන්ත ආනයනය කරන අමුදරාවය භාවිතා කරමින් නිස්පාධන කටය තුළ නියුක්ත වෙනවානම් අව ප්‍රමාණ නිසා ආන එනෙ කර නමුද්‍රෝගේ සඳාගෙවන් ෝන මිලගණන් ඉහලයනො. මෙයත් අව ප්‍රමාණය කිරීම ආර්ථික ප්‍රතිවිපාකයක් වෙනවා. මීලකට අපි සාකච්ඡා කරන්නේ විනිමේ අනුපාතය ප්‍රතිප්‍රමාණය කිරීම පිළිබඳු. විදේශ විනිමය අනුපාතය ප්‍රතිප්‍රමාණී කිරීම. විනිමේ අනුපාතය අවප ප්‍රමාණය කිරීමේ ප්‍රතිවවිරද්ධතත්වය තමයි දශ නිමයනුපාතය ප්‍රතිප ප්‍රමාණය කිරමයන්නෙන් අදහස් කරන්නේ වඩාත් නි්චිතව සඳාන් කරනවාවනං දේශය මුදල් ඒකක විදේශීයාගේ ඉහල් නැන්වීම හැඳින් වෙන්නේ විනිම අනුපාතය ප්‍රතික් ප්‍රමාණය කිරීම ලෙසේ දේශය මුදල් ඒකකේ විදේශීයාගේ ඉහල නැන්වීම. දේශය මුදල් ඒකගේ විදේශයාගේ හල නැන් වූ විට විදේශ මුදල් ඒකකයක් මලට ගැනීම සඳහා අවශ්‍යය කරන දේශය මුදල් ඒ එකක ප්‍රමාණය අඩුවෙන. ට කලින් අපි සාකච්ඡා කළ අව ප්‍රමාණය කළ විට විදේශ මුදල් ඒකකයක් ලබා ගැනීම සඳහා අවශ්‍යය කරන දේශය මුදල් ඒක ප්‍රමාණය වැඩි වන බව. එහෙත් විදේශ විනිම අනුපාතය ප්‍රතිප්‍රමාණය කළාම විදේශය මුදල් ඒකයක් ලබාගැනීම සඳහා අවශ්‍යය කරන දේශය මුදල් ඒක ප්‍රමාණය අඩු වෙනවා. අපි සංඛ්‍යාත්මක නිර්සනක් ආශරයෙන් විනිම අනුපාතය ප්‍රතිප්‍රමාණය විට ඇතිවන තත්ත්වය අධ්‍යනය කරමු. මිට කලින් ගත්ත උදාහරණයම අපි ඒ සඳහත් භාවිතා කරනවා. ඇමෙරිකා එක්සත් ජනපද ඩොර් එක රුපියල්ලාගේ රුපියයල් සීයක් යැයි සිතමු. ඒ අනුව රුපියල් එකක විදේසාගේ ඩොල බිින්දු අදස බිඳුවයි එකකි. ඩොල එකක් සමානයි, රුපියල් සයි ඒ අනුව රුපියල් එකක් සමාන වෙන්නේ ඩොල බිදු අයිදසම බින්දුුවයි එකකට. ඒ තම අපි හඳුන්නන්නේ රුපියලේ විදේසාගේ. ගේ සයට විශ්සකින් ප්‍රතිප්‍රමාණය කළේ යැයි දැන් අපි සිතමු මිට කලින් අපි සිතුුවේ රුපියලේ විදේශගේ සයට විශසකින් අව ප්‍රමාණය නමුත් දැන් අපි අවධානීයොම කරන්නේ ප්‍රතිප්‍රමාණය කිරීම කෙරෙයි.ඒ අනුව සියයක්හො පැවැති අගේ සයට විශ්සකින් වැඩි කළවීට එහි නවාගේ වන්නේ රුපියල්ලක සය විශ්සයි. සියයක් පැවතිගේ සයට විශසකින් වැඩි කලාාම එහි නවාගේක සිය විශ්සයි. එසේනම් ප්‍රතිප්‍රමාණයට පෙර බිදදසම බිදුුවයිකක්වො පැවැති රුපේලේ විදේශගේ සට විශ්සකින් වැඩි කළ විට එහි නවාගේ වන්නේ බිදු අයිදසම බින්දුවයි එකයි දෙකකි. අම දරුවන්ගේ අවධානය නැවතත්්‍යුම් කරන්නට කැමති ප්‍රතිප්‍රමාණයට පෙර රුපියලේ විදේශගේ බිදුුයිදසම බින්දුුවයි එකයි. සයට විශ්සකින් රුපයලේ විදේශගේ ප්‍රතිප්‍රමාණය කළ විට ෙලේ විදේශගේ බින්දුු අයිදසම බින්දුවයි එකයි දෙකකි. මෙයින් අදස් වන්නේ ප්‍රතිප්‍රමාණයෙන් පසු රුපයල් එකක ඩොලර් රගය බිදුුයිදසම බිදුුවයි එකයි දෙකක් වන බවයි. ඒයානෝ ඩොලර් එකක් සමාන වෙන්නේ රුපියල් අසු තුනයි සත තිස්තුනකට ප්‍රතිප්‍රමාණයට පෙර ඩොලර් එකක් සමාන වනේ රුපියල් සීකට උපේලේ විදේශගේ සේට විස්සකින් වැඩි කළවිට එනම් ප්‍රතිප්‍රමාණය කළ විට දොළරකක් සාමාන වෙන්නේ රුපියල් අසූතුනයි සත තිස්තුනකට. මීලගට අපි සාකච්ඡා කරන්නේ විදේශ විනිමේ අනුපාතය ප්‍රතිප්‍රමාණය කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව. විදේශ විනිමි අනුපාතයේ ප්‍රතිප්‍රමාණය කළ විට, ආනයනය කරන බාණ්ඩවල දේශය මලගණන් පහලයන කර බාණ්ඩ සඳහ ගොන් ෝන රුපියල් ප්‍රමාණය අඩුවෙනවා විදේශ විනිමයා අනු පාතයේ ප්‍රතිප්‍රමාණය කළ විට ඒවගේම අපනෑනෙ කරන බාණ්ඩෝල විදේශවෙරඳ පොල මලගණන් ඉහල යනවා අපේ අපනයනවල විදේශවෙරඳපොලි මිල ඉහල යනවා දේශයේ මුදලේ විදේසාගේ ප්‍රතිප්‍රමාණය කළ විට ඒවගේම අපනෑනකරුවන්ට ලැබෙන ආදායම පහලයනවා ප්‍රතිප්‍රමාණයට පෙර ඩොලර්රි එකක් වටනාා බාණ්ඩයක් අපන අනේ කලාන අපේ අපන එනකරුවන්ට රුපයාල් සීයක් ලැබුණ රුපේලේ විදේශගේ සට විශසකින් ප්‍රතිප්‍රමාණය කළාට පස්සේ ඩොර් එකක් වටනාා බාන්්ඩ අපන එනෙ කළාම ශ්‍රී ලංකොට ලැබෙන්නේ රුපියල් ලසු තුනයි සත තිස්තුනයි තුරතුරලින් අනාවරණය වන්නේ දේශය මුදලි විදේශී අගේ වැඩි කළවිට ප්‍රතිප්‍රමාණය කළ විට අපනානකරුවට ලැබෙන ආදායම පාල යන බවයි. ඒවගේම උද්දමන අනුපාතයේ පහලයනෝ උද්දමන අනුපාතේ පාලයාමට හේතුවක් වෙනවා දේශය මුදලේ විදේශී අගේ ප්‍රතිප්‍රමාණයකිරම්. එකට හේතුව ආනායනෙ කරන බාණ්ට සඳා අපි ගෙවන් ඩෝන් රුපියල් ප්‍රමාණය අඩුුවීම. ඒවාගේ විදේශ නායවාරික හා පොලීගෙවිම් සඳහා අවශ්‍යය දේශීය මුදල් ඒක ප්‍රමාණ තමයි අඩුවෙන්නේ. විදේශ නායි ප්‍රමාණය ඒ ආකාරෙන්ව විදේශ මුදල්ලින් පවතිනාතර ඒ සඳහාවිට අවශ්‍යය වන රූපියල් ප්‍රමාණයේ අඩුවෙනෝ. ආනයන ඉහලයාම නිසා වෙලල්ශේෂයට අයපත් ලෙස බලපෑමක් ඇතිවෙන්නට පුළුවන් මුදල් ප්‍රතිප්‍රමාණය කළ අවස්ථාවක මුදල් ප්‍රතිප්‍රමාණය කලාාම ල මිලා අඩුවෙනවා ඒ නිසා ආනය නඉහළ ගියෝත් වලශේෂය අයපත්වීමට එමගින් බලපෑම් ඇති වෙනවා. ඒ වගේම අපනෑන ආදාය ම අඩුවන් නිසා අපනයන අදෛරෙමත් වෙනවා මුදල් ප්‍රතිප්‍රමාණය කළ අවස්ථාාවල දී. අපි අපනයනය කරන බාණ්ඩ සඳහා ලැබෙන රුපියල් ප්‍රමාණය ප්‍රතිප්‍රමාණ නිසා අඩුවෙනවා. මුලදී අපි ප්‍රතිප්‍රමාණයට පෙර ො එකක් වටනා බා්ඩාපන එනෙ කළානම් රුපයල් සීයක ආදායමක් ලැබෙනෝ ඒත් ප්‍රතිප්‍රමාණය කිරමින් පස්සේ නොර්රි එකටඩ අපන අඇන කළොත් ඒ අපන අඇනකාටු ලැබවෙන්නේ රුපියල් ලසු තුනයි සත තිස්තුනක මුදලා මේ නිසා අපන එන ආදායම අඩුවීමෙන් අපන එන අදයිරිමත්වීමක් මුදල් ප්‍රතිප්‍රමාණය කිරම නිසා ඇතිවෙන්නට පුළුවන්. ඒවාගේ විදේ සේවා නනියුක්තිකයගේ ප්‍රේශණ ගලායම පාත වැටෙන්න්නට පුළුවන් විදේශිකයන් අපේ රට එවුණ විදේශ මුදල් සඳහා ලංකා වඋත්තුලති ලැබෙන් රුපියල් ප්‍රමාණය අඩු වෙනවා දේශය මුදලේ විදේශයාගේ ප්‍රතිප්‍රමාණී කළාම. ඒ නිසා විදේශේවා නිුෘතිකයන්ගේ ප්‍රේශණ ගලායම් පාත වැටීමක් ඇතිවෙන්නට පොළුවන් දේශය මුදලි විදේශයගේ පාතහෙල්ලූ විට. මේදක්වා අපි සාකච්ඡා කලි විදේශවිනිමේ අනුපාතය අව ප්‍රමාණය සහ ප්‍රතිප්‍රමාණී කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳෝ. ස්ථාවර නිම පවතින් අවත්ථාවක විනිම අනුපාතය වෙනස්කිරීම තමයි අව ප්‍රමාණ සහ ප්‍රතිප්‍රමාණී කිරිම ලෙස හැඳින්වේ. මේ සාකච්ඡාවෙන් පාසේ ඔබේ අවධානයොම් කරන්නේ නම්යිය විනිමය අනුපාත ක්‍රමයකදී විනිමය අනුපාතය වෙනස් වන ආකාරය පිළිබඳව. එයානුව නම්ියය විදේශ විනිමය අනුපාත ක්‍රමයක් පවතින් අවස්ථාවක විනිමය අනුපාතිකය ඉහලයාම පිරීම ලෙසත් විනිමය අනුපාතිකය පහලයාම විනිමය අනුපාතය වර්ධනයවීම ලෙසත් අපි හඳුන්නනවා. මේ විනිමය අනුපාතය ගන්නේ කිරීමේ දී අපි සැරට ගත්තා රිජුකයවීම සහ වක්‍රකිවීම කියලා ක්‍රම දෙකක්. ඒ එක්කෙ ක්‍රමේදී විනිමය අනුපාතයේ පිරීම සහ වර්ධනයවීම එකනකට වෙනස් බව මෙහිදී අවධාරණය කරන්නට කැමතියි. දශවිනි ඇති ඉල්llுම ඉහලයාමහෝ විදේශවිනිமே සැපවම පාලයාම නිසාහෝ විදේශවිනිமே අனுපාත පිරිෙන. රජුක්‍රමේදී විදේශවිනිமே අනුපාතේ ඉහලයාමෙන්ந்த වකக்්‍රමේதிී විදේශවිනිமே අනුපාත පාලයාමෙන්ந்த விනිම අனுපාත පිරිහීම සිද්ධ කරෙනோ. ඒ අනුව ද ඔබට හොඳ අවබෝධයක් තින්නටඕන రిජුக்්‍රමේதிී නිම අනුපාතිකේ පිරීම සහ වක්ක්‍රමේදී විනිමේ අනුපාතය පිරිහීම පිළිබඳව. රුපියලේ විදේසාගේ අඩුවීම තමයි විදේශ විනිම අනුපාතයේ පිරිහීමෙන් සිද්ධ වෙන්නේ. විනිම අනුපාතයේ පිරහීමේ ප්‍රතිවිපාක විනිම අනුපාතයේ අව ප්‍රමාණි කිරීමේ ප්‍රතිවිපාකවලට සාමාන වෙන ස්ථාවර දේශ විනිමයුපායක් පවති අවස්ථාවක විනිමය අනුපාතය අවප ප්‍රමාණය කරලා දේශයේ මුදලේ විදේශී අගේ පහත දමනෝ. ඒවගේම නම්ය විනිමය අනුපාතයක් පවතින අවස්ථාවක විදේශ විනිමේට ඇති ඉල්ලුමිහෙළ ගිහිල්ල හෝ සැපෙවුම පහලයාමෙන් නම්මය විනිම අනුපාතය පිරිහීමට භාජනය වෙනවා. ඒ අනුව ස්ථාාවර විනිමය අනුපාත ක්‍රමයකදී අව ප්‍රමාණයක් නම්ය විනිමය අනුපාත ක්‍රමයකදී පිරිරහීමත් සිද්ධ වෙන. හැබැයි මේ දෙකම ප්‍රතිවිපාකයකහා සමානයි. මීලගට ඔබේ අවධානය යොමු කරන්නේ විදේශ විනිමය අනුපාතය වර්ධනයවීම පිළිබඳව. මිට කලින් සඳාන් කළ නම්ය විදේශ විනිමය අනපාත ක්‍රමයක් ඇැටස්තේ විදේශ විනිම අන වර්ධනයවීමක් සිද්ධ වෙන්නට පුළුවන් බව. විදශ විනිීම ඇති ඉල්ලුම පාලයාම හෝ විදේශවිනිமே සැපවුම ඉයලයාම නිසා හෝ විදේශවිනිම අனுපාතේ වර්ධනී වෙන. ඒ අනුව විදේශවිනිම ඇති ඉල්ලම පාලයාමහෝ සැපවුම இලයාමින් විදේශ විනිම අනුපාතේ වර්ධනය වෙන්නට පුළුවන්. රජුக்්‍රමේද විදේශ විනිම අනුපාතයේ පාලයාමෙන්ந்து වක ක්‍රමේදී විදේශවිනිமே அனுපාතේ ඉහලයාමෙන්ந்து விනිமே අனுුපාතයේ වර්ධනවීමක් පෙන්ුම් කරනා. ඒ ගැනත් දේ පුතේ ඔබේ අවධානය වැඩිපුර යොමු කරන්න. රජුක්‍රමයේදී විනිමේ අනුපාතයේ වර්ධනයවීම් පෙන්නුම් කරන්නේ විනිමය අනුපාතයේ පාලයාමි. වක්්‍රමයේදී විනිමේ අනුපාතයේ වර්ධනයවීමම් පෙන්නුම් කරන්නේ විනිමය අනුපාතයේ ඉහලයාමින් විනිමේ අනුපාතය වර්ධනය වීමේ ප විනිමේ අනුපාතේ ප්‍රතිප්‍රමාණි කිරීමේ ප්‍රතිපාකවලට සාමාන වවා. නිම අුපාතයේ වර්ධනය වීමේ ප්‍රතිවපාක විනිම අනුපාතයේ, ප්‍රතිප්‍රමාණ කිරීමේ ප්‍රතිවපාකෝලට සාමාන වවා. මිට කලින් අපි හඳුනගත්තා විනිම අනුපාතය පිරීමේ ප්‍රතිවපාක අවත් ප්‍රමාණ, ප්‍රතිවපාකොලට සාමානවන බව. දැන් අපි හඳුනාගන්නවා විනිම අනුපාතය, වර්ධනය වීම ප්‍රතිපාක විනිම අනුපතයේ, ප්‍රතිප්‍රමාණ කිරීමේ ප්‍රතිවිපාකොලට සාමාන වවා. ඒ නිසා අපපී වංගවෙන් වසෙන්. නිමයානු පාතයේ වර්ධනය වීමි හෝ පිරිරීමේ ප්‍රතිවපාක නැවත සාකච්චා කරන්නේ නෑ. එයානු මම කැමති මෙ දක්වා සාකච්චා කරපු විෂයකරුණු ආශරයෙන් අභ්‍යාස කීපයක යෙ දෙන්නට. ඒසාඳහා යොදාගන්නවා ගැටලු එක සහ ගැටලුද දෙක. දුවිපති ඔබේ අවධන යොමු කරන්න ගැට්ලු එක කෙරෙහි. යම් තෝරාගන්න අල්ලද ාන්ඩ පැසක් සඳහා ඇමරිකාවේදී ගේවමට සිදුවනමල ඩොල එකසේ විස්සකි. ඒහා සමාන වූ බාණ්ඩ පැසක් සඳහා ස්‍රීලංකාවේදී ගේවමට සිදුවනමල රුපියල් නමදස් හයසිීයකි.කිසියන්ම් බා්ඩ පැසක් ඇමෙරිකාවේද මිලදී කැනිමම් සඳහා ඩොල එකසිේ විස්සක් ද ඒ බාන්්ඩ පැස සේලංකාවදී මලදී කැනනිම සඳහා රපියල් නමදහස් හයිසීයක් ද අවශ්‍යයනවා. මෙ මගින් කිව හැක්කේ. නිවර්ණ රුපියලේ බාහිරාගේ සියට විස්සකින් අධි තක්සේරු වී ඇති බවය. දෙක රුපියලේ බාහිරගේ සයට විශසකින් ඕන තක්සේරු වී ඇති බවය. තුන ක්‍රේසක්ති සාම්මය විනිමය අනුපාතේ ඩොල්රේකට රුපයල් අනූහයක් බවය. හතර ක්‍රේසක්ති සාම්මය විනිමය අුපාතේ, ඩොල්රෙක රුපාල් ලසුවක් භවය. පහ ක්‍රේසක්ති සාම්මී විනිමය අනුපාතේ ඩොල රේකට රුපියල් ිදුව එදසම එකයි බිඳුවක් බවය. අපි බලමු මේ ගැටලුව සඳහා නිවර්ධ විසිඳුම කොමක්ද කියා. යානුව පළවෙනි විසඳුවම රුපේලේ බාහිරාගේ සට විසිපාකින් අධිතක්සේරු වී ඇතිබාවේ. රුපේලේ බායිරාගේ අදිිහෝ ඕන තක්ෂේරුවක් සම්බන්ධයෙන් අනාවරණය කරගණ්ඩ ප්‍රමාණවත්තරතුරු මේ ගැටලුව මගින් අපිට සපයා නෑ එනිසා පළවෙනිවර්ණය මේ ගැටලෝ සඳහා නිවර්දිවර්ණයක් වෙන්නේ නෑ ඒවගේම රුපියලේ බායිරගේ සයට විස්සකින්. ඌනතක්සේරුුවී ඇති බව සම්බන්ධෙන් තපයාතිමෙන තුරතුරුද ද අනාවර්ණය කර ගැනීමට ප්‍රමාණවත්තරතුරු ගැට්ලෝ මගින් සපයාන් නැහැ. එනිසා දෙවැනි වර්ණයයක් පිළිතුරට අදාළ නිවර්ධ වර්ණයක් වෙන්නේ නෑ. ඉළඟට ක්‍රේශක්ති සාමය විනිමය අනුපාත්තය ඩොල රේකටඩ් රුපියල් අනු හයක් බවය. ඩොන රේකට් රුපියල් අනු හයක් බවය. අපිට ක්‍රේක්ති සාම්මයේ නිම අනුපාතිකේ ගන්නේ කරන්න පුළුවන්. ඩොලර් එකසේ විශ්සක් සමාන වෙන්නේ රපියල් නමදස් හයිසීයකට ඒ අනුව අපි ඩොලර් එකක් සාමානවන රුපියල් ප්‍රමාණයේ ගන්නේ කළ හම අපිට ලැබෙනවා රුපියල් නමදස් හයිසීය එකසේ විශසයෙන් පෙදුපවාම රුපියල් අසූුවක් බව. ඒ අනුව ක්‍රේසක්ති සාම්මයේ විනිමය අනුපාතය රුපියල් අසූුවක් වෙනවා. ඒ අනුව ්‍රේසක් සාාමී නිමය අනු පාතය ඩොල්රේක රපියල් අනුහයක් කියන පිළිතුර නිවරදි වෙන්නේ නෑ නිවරදි පිළිතුර වෙන්නේ හතර නිවර්ණය ක්‍රේසක් සාමී විනිමය අනු පාතේ ොල්රේක රුපයාල් අසුවක් වොන බව. ඒවාගේෙන් පස්වවැනි පිළිතුරේ තියෙන්නේ ක්‍රේසක් ති සාමී විනිම අනු පාතේ ොලරඒකට රුපියයාල් බිින්දුව අ එදසම එකයි බින්ඳුවක් වන බයි. එයත් නිවරදි වර්ණයක් වෙන්නේ නෑ. ඩොර් එකසේ විස්සක් සාමාන වෙන්නේ ප නමදා හයිසියකට නම් ඩොල එකක් සමාන වෙනගේ හොයා ගන්නේ නමදා හයිසිීය එකසේ විසම් බෙදීමෙන්. මීලගට ඔබේ අවධාන යොමු කරන්නට කැමැති දෙවන ගැටලුව සම්බන්ධය. දෙවන ගැටලුව. දේශයේ මුදලේ විදේශයගේ පිරීමක් ශ්‍රී ලංකාවට වාස්දායක වන්නේ. දේශයේ මුදලේ විදේශයගේ පිරීමක් ශ්‍රී ලංකාවට වාස්දායක වන්නේ. පලනි වර්ණය, අපනෑන ඉල්ලුම නම්මියවන විටය. දෙවනි වර්ණය ආනෑන ඉල්ලුම නම් මේියවන විටය. තුංගනී වර්ණය අපනයන සැපෙවුම අනම්මියවන විටය. හතනනි වර්ණය අපනෑන ඉල්ලුම අනම් මියවන විටය. පස්වනි වර්ණය දේශයේ මුදලේ විදේශයගේ පිරිහෙන විටය. ඔබට මත ගැති මීට කලින් අපි සාකච්චා කළ දේශය මුදලේ විදේශීගේ පිරීමකදී අපේක්ෂා කරණ ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඉටුවේතු කොන්දේසි ගණනාවක්. ඒද අපි සඳාන් කලාා අපනෑන මිලෙල්ලුම් නම්්‍යේතාව නම්යියවීම ආන ෑන මිලෙල්ලුම් නම් ියතාව නම්ියවීම ඒවාගේම අපනෑන සැපෙම් නම්ියතාව නම්ියවීම ඒවාගේම ඒකා බද්ද ඉල්ලුම් සැපෙම් නම්ියේතාව අයික්කේකට වඩා වැඩවීම ඒවාගේම අපනෑන මිල දේශයවරදපොලින් ිල ගණන් ස්ථාවරෝ පැවතිීම. මෙන්න මේ උත්තර පහෙන් එකක් ඇතුළත් වැඩුවන නිවර්දි වර්ණය තුළ ඇ බලමුම් පලයනි වරණය අපනෑන ඉල්ලුම නම්මිය වන විටේ. අපනෑන ඉල්ලුම නම්මියයිනං. මුදල් අවප්‍රමාණයම නැන් දේශයේ මුදලි විදේශයගේ පිරීමක් නිසා ස්‍රී ලංකාවට වාසි වෙනවා. ඒවාගේම ආනෑන ඉල්ලුම අනම්මිය වන විට දේශ මුදලි විදේශයගේ පිරීමක් නිසා ශ්‍ර ලංකාවට වාසදායක වෙන්නේ නෑ. එවාගේම නෑන සැපවුම අනම්මිය වන විට දේශය මුදලි විදේශයගේ පිරීමක් නිසා ශ්‍රී ලංකාවට වාශි වෙන්නේ නෑ. මේ අනුව දේශය මුදලි විදේශයගේ පිරීමක් ශ්‍රීලංකාට වාස්දාක වෙන්නේ අපනෑන ඉල්ලුම් නම්ියතාව නම්ිය වන විට යනු පලවෙනි පිළිතුරු තමයි නිවැරදි. දුවපසේ මෙහිදී මතක සභාගත් යතු ඇතකත් කරනත් තමයි අවප්‍රමාණයේ බලපෑම පිරිහීමක බලපෑමට සමාන බව දේශයේ මුදල්ලේ විදේශයාගේ අවප්‍රමාණයක් කළ විට ඇතිවන බලපෑම, දේශයේ මුදලේ විදේශයාගේ පිරීමක දිසිදුවෙනවා ඒනිසා අවප්‍රමාණය සාර්ථකීමට බලපාන සාධකම තමයි දේශයේ මුදලේ විදේශයේ අගේ පිරීමකදී වාස්දායක වීමට බලපාන්නත්. මේදක්වා සාකච්ඡා කරපු කාරණා පිළිබඳව ඔබේ අවධානය නැවතත් මතක් කරමින් අපේ සාකච්ඡාව අවසන් කිරීමට කැමති. ඒයානු අපි අද සාකච්ඡා කරපු විෂය කාරණාවල සාරංසයක් ඔබේ අවධානයට නැවතත් යොමු කරවනවා. මුෘර්ත විනිමයානු පාතය පිබඳු අපි සාකච්ඡා කළ ඒහිදී මුර්ත විනිමයනු පාතේ පාලයා හැකි සාධක විස්තරාත්මක සාකච්ඡා කළ ඊළඟට නාමක ක සපල විනිමයාානු පාතය පිළිබඳ සාකච්චා කළලා. ඒකම නාමෙක සපල විනිම අනු පාතය ගන්නේ කරන ආකාරය අපි අධ්‍යයනය කළා. ඊළකට මුෘත සල විනිමාන පාතය පිළිබඳව අපි සාකච්චා ක න්න අනතුරුව ්‍රේශක්ති සාම්ම විනිම අනුපාතය හයේ ගන්නේ කරන ආකාරය පිළිබඳු අපි අධ්‍යයනයක යෙදුණ. ඉළඟට විදේශ විනිම අනුපාතය වෙනස්වීම ඒ අටතෙමුදල් ලවමා අව ප්‍රමාණය අරමුණු ආවප්‍රමාණයක අරමුණු සැප්‍රීම සඳහා ඉටවේතු කොන්දේසි ඒ වගේම අපි සාකච්ඡා කලා විදේශ විනිමේ අනුපාතය අවීමේ ආර්ථික ප්‍රතිවිපාක. විනිමේ අනපතේ, ප්‍රතිප්‍රමාණය කිරම් පිළිබඳ අපි සාකච්ඡා කලා. පේ ප්‍රतिප්‍රමාණ කිරීමේ ප්‍රවපාග පිළිබඳ සාකච්චා ක. විදේශවිනිම අනුපාතය පිරිහීම ඒවාගේම අපේ සාකචඡාව ප්‍යවසන් කලා විදේශවිනිම අනුපාතේ වර්ධනයබම් පිළිබඳු සාකච්ඡා කිරමින් පසු. 2 ප අධදාවසේ අපි සාකච්ඡා කරපපු විෂේ කරනුණු තවදුරටත් ප්‍රගුණ කරගැනීම තුළින් උසස් පළ විභාගේයට මේ විශේයඒක .